ඇයි බොන් ඔන්න අදත් අපි ඔයගොල්ලන්ව ලංකන්ස් යුකේ channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මේකත් මේ ලංකාවේ ඉඳලා සැප්තැම්බර් මෙහෙ ඉන්න බලාගෙන ඉන්න නංගිලා මදිලා වෙනුවෙන් කරන වීඩියෝ එකක්. දැන් අපෙන් ගොඩක් ඉල්ලලා තිබුණා මෙහෙ cost of living වැඩි වුණ නිසා බජට් එකට කොහොමද meal prep කරගන්නේ ඒ වගේ දේවල් ගැන. ඉතින් අස්න පොඩි plan එකක් ඇවිල්ලා තිනවා මේ අපි කොහොමද කරන්නේ කියලා සාමාන්‍යයෙන්. ඔව් ඒ කියන්නේ meal planning low cost නේද? ඉතින් අපි බලමු කොහොමද කරන්නේ කියලා දැන්. ඔව්. මම දැන් lunch එක ලෑස්ති කරන්න යන්නේ. ඉතින් මම එතනට lunch එකට ගත්තේ kale ගත්තා මැල්ලුම් හදන්න. ඊට පස්සේ carrot ගත්තා සුදුට උයන්න. salmon එකක් තෙල් දාන්න. මේ අවශ්‍ය දේවල් ලෑස්ති කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මාළු මිරිස්. අපේ අර කුංචි පැලේ හැදිච්ච මාළු මිරිස්. ඉතින් අපේ ගෙදර පරිභෝජනයට ඇති වෙන්න ටිකක් හැදෙනවා. ඉතින් මාළු මිරිස් පැලේ මම මේ පවුන් 3.50කට වගේ ගත්තේ. මේ ක්ලියරන්ස් දාලා තියෙද්දි. ඉතින් බලන්නකෝ මේ වතුර ටිකක් දාලා මේ විතරයි කරේ. බලන්න අපිට මාළු මිරිස් ටික හැදෙනවා එතන. කොහොම හරි ඔන්න මම ලුණු ඒව ටික ඔක්කොම කපා ගත්තා. ඊට පස්සේ මෙතන සැමන් තෙල් දාන එකට අවශ්‍ය මේ තක්කාලි එහෙම තියෙනවා. මෙතන මම මැල්ලුමට අවශ්‍ය ලුණු ටික කපා ගත්තා. ඊට පස්සේ ඒක මම ඩිනර් එකත් ලෑස්ති කරනවා. මේ එතනට මං ගත්තා මෙතන බෝංචි, ඊට පස්සේ කැරට්, ඊට පස්සේ මෙතන බ්‍රොකොලි ගෙඩි දෙකක් තියෙනවා. ඊට පස්සේ දැන් සැමන් හදන වෙලාවට සැමන් එක පොඩ්ඩක් පිරිමහ ගන්න පුළුවන් බිත්තරයක් එහෙම තම්බල ඒකත් එක්ක කනකොට පොඩ්ඩක් ඒක පිරිමහන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන මේ කැරට් එකේ මම දැම්ම උලුහාල්, කහ, මිරිස්, ඊට පස්සේ තුන පහ ලුණු ඒකම මම උඹලකට දාලා හොඳට සුදු ලුණු දානවා. මේ උඹලකට ටිකක් දාලා ඊට පස්සේ කුරුදු පොතු කෑල්ලකුත් දාලා දැන් මේකට වතුර ටිකක් දාලා මේ කැරට් එක ගොඩාක් තම්බන්න ඕනෙත් නැහැ. අර පොඩ්ඩක් හැපෙන ගතියට වගේ තිබ්බම තමයි රස ගොඩාක් බිරි වෙනකොට රසක් එන්නේ නැහැ. ඊට පස්සේ තැම්බෙන්න තියලා තමයි මම කිරි ටික දාගෙන ඒක උයාගන්නේ. සැමන් එක තෙල් දාන්නකොට මම කරන පොඩි දෙයක් තියෙනවා. මම අද ඒක කියලා දෙන්නම්. රසට හදාගන්න පුළුවන්. ඉතින් මුලින්ම පොල් තෙල් ටිකක් දාලා ඊට පස්සේ කුරුඳු ඊට පස්සේ රම්පෙ කරපිංච දාලා එලසල් කරාබුණටි දාගන්නවා. ඊට පස්සේ තියෙන්නේ ලුණු ටික දාගන්න ඕනේ. දැන් මම සැමන් එකට කැලිමිරිස්, එතකොට ගම්බිරිස්, කහ, මන් තුන පහ චූට්ටකුත් දැම්මා. ලුණු යාන්තම් දාලා කොහොම හරි මේ ලුණු එක මැලවෙන්න මම වහලා තියෙනවා. ඒක මම මේකටත් මම වතුර චුට්ටක් දාලා දැන් මේකත් වහලා ඒකත් කුක් කරගන්නවා. සැමන් එක මෙන්න මේක තමයි මම ගන්නේ. ඉතින් මේකේ ඉතින් එක එක වෙලාවට ඩයමන්ඩ් එක එක බ්‍රෑන්ඩ් තියෙනවා. දැන් මට මේ පාර හම්බෙලා තියෙන්නේ මේක. ඉතින් මේකේ ටින් දෙකක් පවුම් 299ක් වෙනවා. ඉතින් ලංකාවේ කඩෙන් තමයි මම ගන්නේ. මේ මට ඉන්දියන් කඩවලින් නම් මේ සැමන් හම්බෙලා නැහැ. දැන් මම සැමන් එක පොඩ්ඩක් කඩාගෙන ඒකට දාගත්තා. ඉතින් අර ලුණු ටික මැලවෙනකොට ඉතින් ලංකාවේ කඩ ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් Google search කරලා ශ්‍රී ලංකන් grocery stores near me කියලා. එහෙම සර්ච් කරලා ඔයාලගේ ඒරියා එකේ ශ්‍රී ලංකන් ස්ටෝ එක හොයාගන්න. ඉතින් දැන් මේ කේල් එක දැන් කේල් එකේ ගාණ වෙන්නේ පැකට් එකක් පවුම් 1.7-10-20ක් ඔය වගේ. දැන් මේක Lidl එකෙන් නෙමෙයි sorry Aldi එකෙන් අපි ගත්තොත් 7.75කට වගේ ගන්න පුළුවන්. ඊළඟට මේක තමයි අපේ රයිස් කුකර් එක. එතකොට මේ බ්‍රෑන්ඩ් එක මේ ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක්. ඔයගොල්ලන්ට ටෝස්ටර් ඒවා මේවා මේ බ්‍රෑන්ඩ් එකෙන් කුක් වර්ක්ස්. එතකොට අපි මේක මේවා තියෙන මාගෝස් එකේ ගන්න මම හිතන්නේ පවුම් 20ක් වගේ තමයි උනේ. ඉතින් සැමන් ටික මම දාගත්තන් පස්සේ මම ඒකට තක්කාලි හොඳට තක්කාලි දාලා හදාගන්න රහට එනවා. මාළු මිරිස්සුයි මේකට දානවා. පොඩ්ඩක් මේක තවත් ඔයගොල්ලන්ට රස කරගන්න ඕනේ නම් ඔයිස්ටර් සෝස් පොඩ්ඩක් දාලා ඊට පස්සේ සෙසෙමි ඔයිල් ටිකක් දැම්මනම් පොඩි චයිනීස් ටච් එකකුත් දෙනවා. ඉතින් මම අද මේ දෙක පාවිච්චි කරනවා. ඉතින් දැන් මම මෙතන අරන් තියෙන්නේ බාස්මති හාල් කිලෝ 10 පැකට්යක් වලට ටෙස්ට් එකකින් උනත් ගන්න පුළුවන් ඩිස්කවුන්ට් දානලාට පවුම් 12ක නැත්තම් ලිඩල් එකේ තියෙනවා. මම හිතන්නේ පවුම් 8ක් 9ක් 10ක් ඔන්න ඔය වගේ තමයි වෙන්නේ කිලෝ 10 පැකට් එකක්.
ඔයාලට සැමන් ලංකා කඩේකින් හොයාගන්න බැයි නම් හැබැයි ආස නම් ඔයාලට සැමන් ෆිලට්ස් තියෙන්නේ ඒවා පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ඒක පොඩ්ඩක් එක්ස්පෙන්සිව් නැත්තම් ওই මොරිසන් වල එහෙම තියෙනවා මේ මැකරල් කියලා ඒකත් ඉතින් මේ වගේ තමයි ඉතින් ඕනම් ඔගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන් එතකොට අමු මිරිස් ඒ වගේ ඒවා පොඩි මම හඳන්නේ පොඩි පැකට් එකක් 60ක් විතර වෙනවා ඊට පස්සේ මම දැන් කැරට් එකට මේ කිරි දාගත්තා. එතකොට දැන් මම මෙතන පාවිච්චි කරන්නේ මැගි පිටිකල පොල් කිරි. එතකොට ඒකේ කිලෝ එකේ පැකට් එක පවුම් 10ක් 11ක් විතර වෙනවා. ඕගොල්ලොන්ට ඒවත් හොයාගන්න බැරි නම් ඒවත් සමහර ඉන්දියන් කඩවල තියෙනවා. ඒවත් හොයාගන්න බැරි නම් පොල් කිරි ටින් තියෙනවා කෑන්. ඒව පාවිච්චි කරන්න පුළුවන්. ඒව පවුමක් වගේ වෙන්නේ මොරිසන් ඒ වගේ සුපර් මාකට් වල ඒෂියන් ආයිල් එකක් තියෙනවා. මේ ඒෂියන් ආයිල් එකේ කරපිංච ආරම්පේ ඔක්කොම ඕගොල්ලොන්ට හොයාගන්න පුළුවන්. 3-5 ඉතින් දැන් ඩිනර් එකේ කතන්දරේ කිව්වොත් මෙතන මම බ්‍රොකලි අරන් තියෙනවා. ඉතින් බ්‍රොකලි ගෙඩි දෙකක් තියෙනවා. එකක් 750ක් වගේ වෙන්නේ. එතකොට ඔන්න බ්‍රොකලි ගෙඩි දෙකට පවුමයි එතන. ඊට පස්සේ මෙතන මම කැරට් අල දෙකක් විතර අරන් තියෙනවා. බෝංචි පැකට් එකක් අරන් තියෙනවා. බෝංචි පැකට් එකක් අපි සාමාන්‍ය සුපර් මාකට් එකෙන් ගත්තොත් 1.20ක් විතර වෙනවා. එතකොට අපි ඇල්ඩි එකෙන් ගත්තොත් ග්‍රෑම් 220 පැකට් එකක් 70 ගානකට වගේ ගන්න පුළුවන්. කැරට් නම් මම හිතන්නේ 500ද කොහෙද පැකට් එනවා 7-13ටත්. ඊළඟට මට තව දෙයක් මේ ඇස්ඩෑගේ ෂොපින් කරන ගමන හම්බ වුණා. දැන් ඇස්ඩෑගේ අලුත් රේන්ජ් එකක් මං ඇස්ඩෑගේ ගොඩාක් දවස් ෂොපින් කරේ නැහැ. ඒක නිසා මම දැනගෙන හිටියේ නැහැ මේක. ඒ වුණාට මම මේ කොලේ තියාගත්තා මට ඔයගොල්ලොන්ට පෙන්වන්න. එතකොට මේ ඇස්ඩෑගේ අලුත් රේන්ජ් එකක් තියෙනවා. මේ ඒ කියන්නේ ඇස්ඩා එකෙන්ම කරන ප්‍රොඩක්ට්ස්. එතකොට ඔයාලට ලේසියෙන් හොගන්න පුළුවන් මේ වගේ ඇස්ඩා කියලා කහපාට ස්ටික් එකකින් එන්නේ. එතකොට දැන් මේකේ බෝංචි එකක් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට 7 මම හිතන්නේ 70 ගානක් හෝ 80ට ගන්න පුළුවන්. සාමාන්‍ය ඒගොල්ලන්ගේ බෝංචි එකක් ගත්තොත් ඒක වෙනවා 1.20ක් 1.10ක් විතර. ඉතින් දැන් මේ පුංචි පුංචි දේවල් වලින් තමයි මෙහි සේව් වෙන්නේ. නැතුව මේ එකපාර පවුම් 5-10 එහෙම නෙවෙයි සේවින් කියන්නේ. මේ චූටි චූටි දේවල් වලින් තමයි ඔයගොල්ලන්ට මේ සේව් වෙන්නේ. ඉතින් බලන්න දැන් මෙතන මේ ලීෆ්ලට් එක මම මේ ඔයාලට පෙන්වන්නමයි තියාගත්තේ. බලන්න මාස් ස්පැගටි එතකොට සෝස් ඒ හැම දෙයක්ම ඔයගොල්ලන්ට තියෙනවා. ඉතින් බලලා ෂොපින් කරනකොට ඇස් දෙකෙන් කරනවා නම් මේ බ්‍රෑන්ඩ් එකෙන් ගත්තොත් ඔයාලට සේව් කරගන්න පුළුවන්. දැන් කුකින් ඔයිල් එක මම ගන්න 1 ඔලිව් ඔයිල් 1 මේ කොකනට් ඔයිල් එක. මේ කොකනට් ඔයිල් එක නම් ඉන්දියන් කඩවලින් ඇස් දෙකෙන් ගන්න පුළුවන්. 3.99ක් වගේ වෙන්නේ 1 ලීටර්. එතකොට මේ 1 ලීටර් මේ ඔලිව් ඔයිල් බෝතලක් 3.50කට වගේ ටෙස්කෝකින් ගන්න පුළුවන් ඩිස්කවුන්ට් දාන වෙලාවට. මම ඉතින් ඩිස්කවුන්ට් දාන වෙලාවට දෙකක් විතර අරගෙන තියාගන්නවා. ඊට පස්සේ මෙතන මැල්ලුමට පොල් තියෙනවා. එතකොට පොල් මෙතන මම අරන් තියෙන්නේ ෆ්‍රෝසන් පොල්. ෆ්‍රෝසන් පොල් පැකට් එකක් වෙනවා 2.99ක්. ඒවත් තියෙනවා ඔය ඇස් ඩවල එහෙම ෆ්‍රෝසන් සෙක්ෂන් එකේ. ඊට අමතරව ඉන්දියන් කඩ. ඉතින් එහෙම ඒක පොඩ්ඩක් ඔයගොල්ලන්ට එක්ස්පෙන්සිව් වැඩි නම් ඔයගොල්ලන්ට මෙන්න මේ ඩෙසිකේටඩ් කොකනට් එක ගන්න පුළුවන්. ඉතින් මේකට වතුර චූට්ටක් දැම්මම මේක මේ සාමාන්‍ය අපි ගාගත්ත පොල් වගේම වෙනවා. එතකොට මේ කිලෝ එකේ පැකට් එකක් වෙන්නේ පවුම් 4යි. ඉතින් මේක ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලන්ට රොටි හදන්න හරි පුළුවන්. ඉතින් ඕගොල්ලෝ දැන් 3-5 එහෙම අරගෙන එනවනේ. ඒව ඕගොල්ලන්ට මුල් දවස්වල පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම ඕගොල්ලන්ට මේ පෙන්නන්නේ ඕගොල්ලන්ට මේ දෙන්නෙක්ට වගේ නම් ඇත්තටම මෙන්න මේ සාස්පාන් ගානෙන් ඕගොල්ලන්ට සර්වයිව් වෙන්න පුළුවන්. මම ෆ්‍රයිඩ් රයිස් හදන්න තෙල් දාන්නේ ඔක්කොටම යූස් කරන්නේ මෙන්න මේක. මට අදටත් තියෙන්නේ මේකෙන් එකයි. එතකොට මේ වගේ පොඩි හට්ටියක් තියෙනවා. ඒකට වඩා චූට්ටක් ලොකු එකක් තියෙනවා. එතකොට මස් එහෙම හදනවා නම් මේ වගේ ලොකු එකක් තියෙනවා. දැන් නම් මට මේකෙන් දෙකයි මේකෙන් එකයි මේකට වඩා තව පොඩි එකකුයි තියෙනවා. ඒ ඉතින් මම ගත්තේ ගේ ගත්තෙන් පස්සේ. ඉස්සර මට තිබ්බේ ඔන්න ඔය ටික විතරයි. ඊට අමතරව කිරි උතුරවන්න චූටි මෙන්න මේකටත් වඩා පොඩි භාජනයක් තිබ්බා. ඊට අමතරව අපිට තිබ්බේ රයිස් කුකර් එකයි කෙටල් එකයි විතරයි. ඉතින් ලොකු ගණන් වියදම් කරන්න එපා.
ඉතින් මෙන්න මේක නම් මේ মালටි පර්පස් වගේ ඒක නිසා ඔයාලට පුළුවන් නම් ලංකාවෙන් ඔයගොල්ලෝගේ බාර ප්‍රමාණය මැනේජ් කරගන්න පුළුවන් නම් එකක් අරන් ආවත් කමක් නැහැ මේකක් මට මතක විදිහට පවුම් 15ක් විතර වෙනවා ඉතින් ඒකේ මේ එක එක ගණන් වලට තියෙනවා ඉතින් මං ගත්ත එක ඒ ගාන එතකොට මේ සාස් පාන් ඒ ඔක්කොම සෙට් එකම මට මතක විදිහට පවුම් 20ක් 30ක් වගේ දෙනකොට හොඳ සෙට් එකක් සමනෙන් ගන්න පුළුවන් දැන් ඩිනර් එක හදන්න යන්නේ. ඉතින් මම ඒකට ගත්තේ මෙන්න මේ සී ෆුඩ් මික්ස් එක. මේක මම ගන්න ඇල්ඩි එකෙන් මේක වෙන්නේ පවුම් 2.99යි. ඉතින් මම මේකෙන් එක පැකට් එකයි ගන්නේ. මම කොහොම හරි බටර් ටිකක් මෙල්ට් වෙන්න තියලා ඊට පස්සේ ඒකට මේ ෆ්‍රෝසන් සී ෆුඩ් මික්ස් එක දාගත්තා. දැන් මේකේ තියෙනවනේ අර අයිස් වල වතුර. ඒකේ හැමම දිය වෙනකම් බටර් වල නෙවෙයි ඒ කියන්නේ මේ අර වතුරේ නෙවෙයි මේ සී ෆුඩ් එක මේ පොඩක් අර තැම්බෙන්න ෆ්‍රයි වෙන්න වගේ යාන්තම් ඒ වගේ මේ ගන්නවා දැන් ඉස්සෝ එක ඔක්කොම කුක් වෙලා තියෙන්නේ ඕගලන්ට ඕන නම් තව ෆ්‍රයි කරගන්න දැන් මම ඊට පස්සේ එළවලු ටික කුක් කරන්නේ කොහොමද කියලා පෙන්වන්නම් ඉතින් ඉස්සෝ එක මම පැත්තකට කරගෙන බටර් ටිකක් ආයි යාන්තම් දාලා සුදුලූණු බික් දෙක තුනක් චූටියට කපලා දාලා ඒ සුදුලූණු ටික පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න වගේ දෙනවා ඒ රස මේ බටර් එකට යනකම් ඉතින් ගොඩක් කර කර ගන්න එපා ඊට පස්සේ මේක ෆ්‍රයි වුණාම මේකට බ්‍රොකොලි ටික දාන්න ඕනේ ඉතින් මම දැන් බ්‍රොකොලි ටික දාගත්තා ඊට පස්සේ මම වතුර කප් භාගයකට ටිකක් අඩුවෙන් වගේ තිබ්බා මේ එච්චර ඕනක් නැහැ වගේ මේ මේ ටික නිකන් අර ස්ටීම් වෙලා වගේ ඒ කියන්නේ මේක නිකන් බෙරි වෙන්න නෙවෙයි අර චයිනීස් තියෙන්නේ නිකන් බාගෙට ස්ටීම් වෙලා අන්න ඒ වගේ අන්න එහෙම කරලා ගන්න මේකට වතුර ටිකක් දාලා දැන් මේක වහලා තියෙනවා අඩු ගින්දරින් දැන් බ්‍රොකොලි එක කියන්නේ බාගෙට වගේ තැම්බිලා තියෙන්නේ ඒ වෙනකොට මම කැරටුයි මුලින්ම කැරට් දාලා පස්සේ බෝංචි දාන්නත් පුළුවන් මම ඒ උනාට එකට දා ගන්නවා ඒ ගමම්ම මම මෙන්න මේකත් ඒක මික්ස් කර ගන්නවා එතකොට අර සී ෆුඩ් එකේ ඒ ඔක්කොම රස එළවලු වලටත් යන නිසා එහෙම කරලා තමන්ට කැමති පරිදි ලුණු එහෙම බලලා ලුණු ගම්මිරිස් දාගෙන තමන්ට අවශ්‍ය ප්‍රමාණය වෙනකන් කුක් කර ගන්න ඒ කියන්නේ හීට් එක අඩු කරලා වහලා මීට කුක් කර ගන්න දැන් ඩිනර් එකත් ලෑස්ති අපිට ඕන ගානට තැම්බිලා තියෙන්නේ ඉතින් මට දැන් තියෙන්නේ කෑම ටික බෙදා ගන්න ඉතින් මේක තමයි ලෑස්ති කරගත්ත ලන්ච් එක. එතකොට දවස් දෙකකට ලන්ච් එක තියෙනවා. සංජයට දෙකක්, මට දෙකක්. බත් අඩුවෙන්, හෙළවලු වැඩියෙන්. ඊට පස්සේ මෙතන තියෙනවා දවස් දෙකකට එළවලු. ඉතින් මේකත් එක්ක අපිට ඕන පාන් එකක්, පාන් පෙත්තක් ටෝස් කරලා එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් බ්‍රෙක්ෆාස්ට් එක ගැන කතා කරොත් අපි ගොඩක් වෙලාවට මේ බ්‍රෙක්ෆස්ට් එක ස්කිප් කරනවා. ඒ කියන්නේ වීක් ඩේස් වල වීකෙන්ඩ් එකේ තමයි බ්‍රෙක්ෆස්ට් එක ගන්නෙ. එතකොට මෙන්න මේ ඇපල් ඇන්ඩ් බ්ලූබෙරි කියන ඕට් එක තමයි අපි ගොඩක් ආස. ඒකත් මේ මෙන්න මේ මේකත් ගන්න පුළුවන් ඔරිජිනල් එක. දැන් මේකේ සීනි නැහැ. මේකේ පොඩි ෆ්ලේවර් එකක් තියෙනවා. එතකොට මේ ඉතින් මේ එක පැකට් එකක් එක්කෙනෙක්ට මේ එක පැකට් එකක් මට මතක විදිහට 2.75ක් වගේ වෙන්නේ. නමුත් මේවා 1.75ට වගේ ඩිස්කවුන්ට් දානවා. අන්න ඒ වෙලාවට අපි පැකට් දෙකක් තුනක් වැඩියෙන් ටිකක් අරගෙන තියාගන්නවා. එතකොට කිරි එක නම් 1.40 ගානයි. මේ කියන්නේ කවස් මිල්ක් එක, හෝල් මිල්ක් එක. ඉතින් සංජය මමයි කිරි බොනකොට අර පොඩ්ඩක් සෙම ගතිය වගේ එන නිසා බබා විතරයි ඒක පාවිච්චි කරන්නේ. මං කිව්වේ දැන් කවුරු හරි ඉන්නව නම් ඔයගොල්ලෝ මිල ගණන් දැනගන්න. ඉතින් සංජය මමයි ආමන්ඩ් මිල්ක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකෙත් විත් ෂුගර්, විතවුට් ෂුගර් දෙකක් තියෙනවා. ඉතින් මේක ෂුගර් තියෙන නිසා අපි මේක නෝ ෂුගර්ස් ඒ කියන්නේ නෝ ෂුගර් එක ගන්න. එතකොට මේක 1.80ක් විතර වෙනවා. මේකත් පවුමට දාන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අපි වැඩියෙන් අර ගන්නවා. ඉතින් මේකේ සමහර ඒවා තියෙනවා ෆ්‍රිජ් එකේ තියලා තියෙන. ඒවා ගෙනාවොත් ෆ්‍රිජ් එකේම තමයි තියන්න වෙන්නේ. ඒවා ගොඩක් කල් තියාගන්න බෑ. සමහර ඒවා තියෙනවා එළියේ තියලා තියෙන. ඉතින් ඔයාලා එළියේ තියෙන එකක් ගත්තොත් ඩිස්කවුන්ට් දාලා තියෙන වෙලාවට එක්ස්පයරි ඩේට් එකක් බලලා ඔයගොල්ලන්ට ටිකක් ඉස්සරහට තියාගන්න පුළුවන්. ඉතින්
කොහොමාරි බ්‍රෙක්ෆස්ට් එක ලන්ච් එක ඩිනර් එක ගොඩක් අඩු වියදමකින් ඉතින් ඔහොම තමයි ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් අපිට අයිඩියා එක දෙන්න ඕනේ ඒකයි ඉතින් දැන් මෙහෙම කෑම ලෑස්ති කරලා තිබ්බම ඔයගොල්ලන්ට අපිට උදාහරණයක් විදිහට මෙහෙම කෑම එක ලෑස්ති කරලා තිබ්බම දැන් හවසට මහන්සියට අපිට මේ කෑම හදන්න කම්බලි කියලා හිතුනොත් අපි පීස් එකක් වගේ කනවා ඒ වගේ ජංක් කෑවෙනවා ඒක නිසා දැන් මෙහෙම හදලා තියෙන එක මේ අපිට හොඳයි අන්ත එක කාලේ ඉතුරුයි ඉතින් මේ ඒක ඔයගොල්ලන්ගේ චොයිස් එක කෑම හදනවද නැද්ද මිල් ප්‍රෙප් කරනවද නැද්ද ඔයගොල්ලන්ට ආවම තේරෙයි ඔයගොල්ලන්ට කොච්චර වැඩ තියෙනවද ස්ටඩීස් එක්ක ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න ඕනුනේ දැන් රික්වෙස්ට් කරපු නිසා මේ ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් දෙන්න බේසික් අයිඩියා එකක් සාමාන්‍යයෙන් මොන මොන වියදම්ද යන්නේ එහෙම කියන එක ඉතින් ඇත්තම කියනවා නම් දවස් දෙකකට අපි දෙන්නටම මෙතන උන්නම් වැඩිම වුණොත් පවුම් 10ක් 12ක් නැත්තම් ඊටත් අඩුයි ඇත්තටම කියනනම් මෙතන වියදම ඉතින් දෙන්නෙක්ට දවස් දෙකකට එතකොට එක්කෙනෙක්ට පවුම් 5ක් වගේ යන්නේ මුළු දවසම ලන්ච් ඩිනර් බ්‍රෙක්ෆාස්ට්